හරි දැන් මේ පාඩමේ අන්තිම කෑල්ල තමයි අපි කතා කරන්න යන්නේ. මේ පාඩමේ අන්තිම කෑල්ල තමයි මේ ගුරුත්වජ ත්වරණය කියන එක. මොකද්ද මේ ගුරුත්වජ ත්වරණය කියලා ගත්තොත් මේ ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලය නිසා යම්කිසි වස්තුවක් පෘථුවිය දෙසට ඇද ගැනීමට ඇති හැකියාව. හරි? ඕක තමයි ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ. එතකොට යම්කිසි වස්තුවක් පෘථුවිය දෙසට ඇද ගැනීමට ඇති හැකියාව නිසා මෙයාගේ ප්‍රවේගය මොකද බලයක්නේ ක්‍රියාත්මක වෙන්නේ බලය එක දිගට ක්‍රියාත්මක වෙද්දී මෙයාගේ ප්‍රවේගය එන්නෙන්ද වැඩි වෙනවා උදාහරණයක් විදිහට අපි හිතමු අපි යම්කිසි උස බිල්ඩින් එකක ඉඳන් බෝලයක් අතාරනවා කියලා. එතකොට ඒ බෝලේ බිඳුවේ ඉඳන් එන්නෙන්ද ප්‍රවේගය වැඩි වෙලා තමයි පල්ලෙ වෙන්නේ. හරි බිඳුවර වැඩෙද්දී කියන්නේ ඒක ඇවිල්ලා බිමටම වැඩෙද්දී ඒකේ ප්‍රවේගය යම්කිසි විශාලකයක් වෙන්න පුළුවන්. ඒකට හේතුව ගුරුත්වජ ත්වරණය නිසා මෙයා ඉතා ඉක්මනින් මෙයාගේ ප්‍රවේගය වැඩි කර ගැනීම. අපි දන්නවා ත්වරණයක් කියලා කියන්නේ එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙන අවස්ථාව. ගුරුත්වජ ත්වරණය නිසා මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා මෙයා මස බලයක් ඇති වෙනවා. හරිද? මේ බලය නිසා මෙයාගේ ප්‍රවේගය එන්නෙන්න වැඩි වෙලා එහෙම නැත්නම් ත්වරණයක් බවට පත් වෙනවා. මේක තමයි අපි ගුරුත්වජ ත්වරණය යටතේ චලිතය කියලා සලකන්නේ. ඒ වගේම තමයි දැන් පල්ලෙහාට දෙන්නෙන්න වැඩි වෙනා වගේ තමයි අපි යම්කිසි වස්තුවක් උඩට ගහපුවාම අපි මේක උඩ ගහුවාම උඩ ගහපුවාම වෙන්නේ ත්වරණය තියෙන්නේ පල්ලෙහාටනේ ඇද ගැනීමේ බලය තියෙන්නේ පොළව දිහාට. හරි අපි යම්කිසි වස්තුවක් උඩට ගැහුවට පස්සේ ඇද ගැනීමේ බලය තියෙන්නේ පොළව දිහාට. ඇද ගැනීමේ බලය පොළව දිහාට තියෙද්දී ප්‍රවේගය එන්නෙන් අඩු වෙනවා. අපි 100ෙන් ගැහුවොත් 10 10 10 10 අඩු වෙනවා. 100ෙන් ගහුවොත් 10 10 10 10 අඩු වෙනවා. මොකද අපි පෘථිවියේදී ගුරුත්වජ බලය අපි ඇවිල්ලා ඇත්තම 9.8 ms රින්දෙක් විතර සලකන. ගුරුත්වාකර්ෂණ ත්වරණය. හරි ගුරුත්වාකර්ෂණ නිසා ඇතිවන ත්වරණය තප්පරයට මීටර් තප්පර වර්ගයට මීටර් 9.8ක් කියලා සලකන. හැබැයි මේක අපේ කැල්කියුලේෂන් වලට පහසුව තකා ඕගොල්ලන්ට අපි මේක 10 ms රින්දෙක් විදිහට සලකනවා. හරි ඕගොල්ලන්ගේදී ඕගොල්ලන්ගේ සිලබස් එකේදී මේක අපි සලකන්නේ 10 ms රින්දෙක් කියලා නැත්නම් ඇත්තම වගේ 9.8 ms රින්දෙක්. හරි අපි අපි මේක 10 ms රින්දෙක් කියලා කියනවා. එතකොට මේ 10 ms රින්දෙක් කියලා කියන්නේ යම්කිසි වස්තුවක් ගුරුත්වජ ත්වරණයටදී චලිතය වීමදී. යම්කිසි වස්තුවක් ගුරුත්වජ ත්වරණයටදී චලිතය. අපි හිතමු නිශ්චලව උස ස්ථානයක සිට බෝලයක් අතාරිනවා. හරි නිශ්චලව යම්කිසි උස ස්ථානයක සිට බෝලයක් මෙහෙම පල්ලෙහාට අතාරිනවා. හරි මේ මෙතන තියෙන වෙලාව කියලා නම් බිඳුව 1 2 3 4 5 කියලා හිතන්න. තප්පරයකට මොකද වෙන්නේ? තප්පරයකට මෙයාගේ ප්‍රවේගය 10 10 10 10 වැඩි වෙනවා. මේක ඇවිල්ලා කාලය සෙකන්ඩ්ස් වලින් මේක ප්‍රවේගය ms වෙන එකේ. හරි? ප්‍රවේගය ms. බිඳුවේදී 0යි. මෙතන ඉඳන් පටන් ගන්න. ඊට පස්සේ 1ේදී 10යි. මොකද තප්පරයකට මෙයා 10ක් වැඩි කර ගන්නවා. 2ේදී 20යි. 3ේදී 30යි. 4ේදී 40යි. 5ේදී 50යි. මොකද වෙන්නේ? එන්න 10 10 10 10 වැඩි වෙනවා. ඕක තමයි ගුරුත්වාකර්ෂණ යටතේ වස්තුව. වාව් උඩේ ඉඳන් පැනනත් ඕක තමයි. හරි. ගුරුත්වාකර්ෂණයක් කරද්දී වස්තුවක් චලනය වෙද්දී තප්පරයට මීටර 10 10 10 10 10 වැඩි වෙනවා ප්‍රවේගය. හරි. ඒ වගේම තමයි වස්තුවක් උඩ ගහපුවාම අපි හිතමු යම්කිසි අවස්ථාවකදී අපි මේ හරිය ඉඳන් වස්තුවක් උඩ ගහනවා. හරි. 60 ms ඍණයකින් ගහනවා කියලා. 60 ms ඍණයක ප්‍රවේගයකින් ගහනවා නම් හරි අපි ආයෙත් අර වගේ ගමු බිඳුව 1 2 3 4 5 6. හරි. කාලේ මේ කාලේ තප්පර වලින්ම ඉන්නේ ප්‍රවේගයම ඉන්නේ ms ඍණයකින්. හරි. බිඳුවේදී මෙයාගේ ප්‍රවේගය 60 පටන් ගන්න මෙතනින්. හරි. 1ේදී මොකද වෙන්නේ? 10ක් අඩු වෙනවා. 50යි. 2ේදී තව 10ක් අඩු වෙනවා. 40යි. 30යි. 20යි. 10යි. බිඳුවයි. තප්පර 6ක් යද්දී මෙයා ළඟා වෙන්න පුළුවන් උප්පරිම උසර ළඟා වෙලා ඉවරයි. තප්පර 6ක් යද්දී මොකද ඇයි මෙයා බිඳුවයිනේ? බිඳුවර වඩා තව ප්‍රවේගය වැඩි වෙන්න පුළුවන්ද මෙයාගේ? බෑ ඉතින් කියන්නේ. උඩට යන්න පුළුවන් උප්පරිම ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි මේ පැත්තට එන්න පටන් ගන්නවා. ආයි බිඳුව 10 20 30 40 50 60 කියලා ආයි මේ පැත්තට එන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න. ඔයා බෝලයක් 60කින් ගැහුවොත් උඩ 60 ms ඍණයකින් උඩ ගැහුවොත් ඔයාගේ අතට එන්නේ 60 ms ඍණයක ප්‍රවේගයකින් තමයි. CIMS ඍණයක ප්‍රවේගකින් උඩ ගියෝ අතට එන්නේ CIMS ඍණයක ප්‍රවේගකින් තමයි. හරිද? බැරි වෙලාවකත් ඇහුවොත් එහෙම දැන් මේ මම මේ චරිතය ගන්න. මෙයා මගෙන් අහනවා මෙයා ළඟා වෙන උපරිම උස කොච්චරද කියලා. හරි? මගෙන් අහනවා ළඟා වෙන උපරිම උස කොච්චරද කියලා. ඉතින් මම දැන් මේකට මේක හදන්න ලේසි එක ක්‍රමයයි තියෙන්නේ. මේක මම සලකනවා VMS ඍණයක ප්‍රවේගය. මේක කාලය තප්පරය. හරි?
ළඟාවෙන් උපරිම උස හොයන්න මට මෙච්චරයි කරන්න තියෙන්නේ. මම දන්නවා 60න් ගැහුවේ කියලා. හරි. 60 ms රිලේකින් ගැහුවේ. හරි. එතකොට මෙන්න මේ දුරෙද්දි මෙන්න මෙතෙන්ට මේ යන ඒරියා එකේදී මෙයා යන්න පුළුවන් උපරිම විස්ථාපනය. අපි දන්නවනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එනවා විස්ථාපනය. එතකොට මේ විස්ථාපනය සමාන වෙනවා මෙයාට යන්න පුළුවන් උපරිම උසනේ. හරි. මේ විස්ථාපනය සමාන වෙනවා මෙයාට යන්න පුළුවන් උපරිම උස. එතකොට මේ වර්ගඵලයේ හොයාගත්තා නම් හරිනේ. මේ වර්ගඵලයේ හොයාගන්න ඉතින් මම මෙහෙමයි. මේක බිඳුව බිඳුව කියලා දන්නවා. හරි. මම ඉතින් මේක දන්නවනේ ඉතින් තප්පර 6කදී තමයි මේ අවස්ථාවට යන්නේ කියලා. හරි. 10 10 10 10 10 අඩු කර ගත්තාම තප්පර 6කදී යන්නේ කියලා මට තේරෙනවා. හරි. එහෙම නැතුව දැන් එහෙම ගන්න බෑ කියලා හිතුවා. එහෙම ගන්න බෑ අපි දන්නේ නැහැ. හරි. එහෙනම් මොකද්ද මට කරන්න පුළුවන්? මම දැන් කාලේ දන්නේ නැත්තම් මම ටී කියලා ගන්නම්කො. හරි. මම දන්න දැන් හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා. මේක වැටෙන්නේ ගුරුත්ව චිතරණයට නේද? ඔව්. එතකොට මේක ටී වල බිඳුව. මේක ඇවිල්ලා මේ පටන් ගන්න බිඳුවේ 60. ටී වල බිඳුව සහ බිඳුව 60. මම ගන්නවා මේක x1 y1 කියලා. මේක ගන්නවා x2 y2 කියලා. හරිද? එතකොට මේකේ ත්වරණය මම බඳන්නා ත්වරණය වෙනවා අපිට අනුක්‍රමණය. මතකයි? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් අපිට ත්වරණය වෙනවා. එතකොට ත්වරණය සමාන වෙනවා x1 අඩු කිරීම sorry y1 අඩු කිරීම y2 බෙදීම x1 අඩු කිරීම x2. y1 අඩු කිරීම y2 කියන්නේ මොකද්ද? 60 අඩු කිරීම බිඳුව ms රිණේක. බෙදීම x1 අඩු කිරීම x2 කියන්නේ මොකද්ද? x1 මේකනේ. ඔව්. බිඳුව අඩු කිරීම x2 කියන ටී. හරි? තප්පර. හරි? ඉතින් මේක එකක ඇවිල්ලා අන්තිම එක කියන්නේ ms රිණ දෙක මම දැම්ම තාලේ එකට කරනවා. හරි කරන්නේ. හරි. දැන් මම ටී දන්නේ. බිඳුව අඩු කිරීම ටී ආ. මෙතන ටී තියෙනවා. දැන් මට ටී දන්නේ. මට ටී නේ හොයාගන්න. මට දැන් කාලේ හොයාගන්න ඕන. මට නිකන් කෙලිම 6 කියලා කියන්න පුළුවන්. නමුත් අපි ටී කෙනෙක් හොයාගන්න ඕනේ කියලා හිතමු. දැන් මම ත්වරණය දන්නවා 10 කියලානේ. මොකද මේ ගුරුත්වජ ත්වරණය. හැබැයි ගුරුත්වජ ත්වරණයට විරුද්ධව මෙයා යන්නේ. ගුරුත්වජ ත්වරණය තියෙන්නේ පොළොව දිහාටනේ. නමුත් මෙයා යන්නේ උඩටනේ. ඒතර ගුරුත්වජ ත්වරණයට විරුද්ධ. ඒතර මේක ඍණ 10යි. හරි. ඍණ 10යි ms ඍණ 2. හරි. මේක සමාන වෙනවා. හරි ඍණ 10යි ms ඍණ 2 සමාන වෙනවා. 60 ඍණ බිංදුව මේක ms ඍණයක කියලා ගන්න. මේක t වල වැලියු එක මම දන්නේ නැති නිසා ඒක එහෙම තියෙනවා. t වල මම කාර්යය දන්නේ නැහැ නේ. මම කොහොමද තියන්නේ? හරි. 60 අඩු කිරීම බිඳුව හරි බෙදීම t. 60 අඩු කිරීම බිඳුව කියන්නේ 60. 60 බෙදීම t. 60 බෙදීම t සමාන වෙනවා ඍණ 10යි ms ඍණයක. හරි. ආ ඍණ මේ t නෙමෙයි ඍණ t ඈ. එතකොට ඍණ t සමාන වෙනවා 60 බෙදීම ඍණ 10යි. මේක සුළු කිරීම දන්නේ නැත්නම් ඔයාගේ මැත්සල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කොහොමද මෙතෙන්ට ආවේ කියලා දන්නේ නැත්නම් මැත්සල ප්‍රශ්නයක් තියෙනවා. ඉක්මනට පුළුවන් ඉක්මනට මැත්ස් ටික හදාගන්න. ms ඍණයක බෙදීම ms ඍණ දෙක. මම මේ එකද ලදා පෙන්නන්නේ අපි හදන උත්තරේ හරිනම් අපිට හරි එකක එන්න ඕන. හරි. ඒතර බිඳුවට බිඳුව කැපිලා යනවා. හරිද? මේක ඇවිල්ලා ඍණ 6යි. ms ඍණ දෙකට මේ ms ඍණයක ඍණ එකක් අන්තිමට ඉතුරු වෙනවා. මෙතන ඇවිල්ලා මම මේක මේ පැත්තට ගන්නම්. ඍණ t සමාන වෙනවා ඍණ 6යි s s ඍණේ කොට ගියාම s. ତର t සමානයි 6යි s. දැන් මේක තප්පර 6 කියලා ගන්න පුළුවන්. ගමන් කළ උපරිම උස කවුරුරි හොයන්න කියලා නම් මේක වර්ගඵලයේ වුණා නම් හරි. වර්ගඵලයේ හොයන්න දැන් මට සියලුම අවශ්‍ය සාධක තියෙනවනේ. ගත වූ කාලය තියෙනවා. හරි. මෙයාගේ ප්‍රවේගය තියෙනවා. ඉතින් මොකද්ද ගන්නෙ? උපරිම උස සමාන වෙනවා භාගය වැඩි කිරීම 6 වැඩි කිරීම ලම්බ උස. හරි. මේක ඇවිල්ලා 3 60 වරක් 3 180 මීටර. මෙයා මීටර 180ක උපරිම උසකට ළඟා වෙනවා මෙන්න මේ ගන්නට. හරි. ඉතින් අදට පාඩම ඔච්චරයි. හරි මම දැන් ඔයගලන්ට දෙවෙනි පාඩම මේ කරේ 10 පන්ති. ඉතින් ඔය විදිහට මම පාඩම් සීරීස් එකක් යනවා එක දිගටම. හරි. ඉතින් මේ දේවල් ඔයගලන්ගේ යාළුවන් අතර ෂෙයා කරන්න. මොකද ඒගොල්ලන්ටත් මේ දේවල් ඉගෙන ගන්න දෙන්න අවස්ථාව. මම මේ විදිහට පාඩම් සීරීස් එකක් යනවා. ඉතින් ඔයගොල්ලන්ට මහරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් මගේ නම්බර් එක මම දාලා තියෙනවා. අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. හරි. ඉතින් හොඳට වැඩ කරගන්න. ඕල් ද බෙස්ට්. අපි ගියා.